සුනකෙක් සිංහයෙක් එක්ක උනත් ෆයිට් කරන්න පුළුවන්. හිතා ගන්නවත් බෑ නේද? මේ කට්ටිය තමයි ලෝකෙින් එඩිතරම සුනකයෝ జాතිය. මේ රොඩේෂියන් රිච්බැක්ලා මරණය දැක දැක ඉස්සරහට යන්න තරම් එඩිතරයි. ඒ වගේම මේගොල්ලන්ට පුළුවන් කිලෝමීටර් 50ක් වගේ දුවන්න කිසිම මහන්සියක් නැතුව. එච්චර මේගොල්ලෝ ශක්තිමත්. මේ කට්ටිය තමයි සුනක ලෝකයේ නිකන් ලංකාවේ SF එකේ මහසොන් බලකාය වගේ. ඉතින් සිංහයෝ දඩයම් කරන්න හදපු මේ බ්‍රීඩ් එක බලය හා ආරක්ෂාව යන දෙකේ එකතුවක්. ඉතින් ඔයාට මෙයා ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් මාත් එක්ක මේ වීඩියෝ එක ඉවරනකම් ඉන්න. Hi, welcome to Jiho Talks. ඉතින් මේ වගේ අලුත් වැදගත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් please මාව subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. රොඩේෂියන් රිච්බැක් කියන්නේ දඩයම් සුනකෙක් හවුන් ගෲප් එකට අයිති. මේ කට්ටිය ඉතාම විශිෂ්ට බ්‍රීඩ් එකක්. මේගොල්ලොන්ට ඇෆ්‍රිකන් ලයන් ඩොග් කියලාත් කියනවා. රොඩේෂියන් රිච්බැක්ලා මස්සල්ස් වලින් පිරිච්ච ලොකු සුනකෙක්. දකුණු අප්‍රිකාවල මේ අය හදලා තියෙන සිංහයෝ දඩයම් කරන්න. මේ කට්ටිය පැවතගෙන ඉන්නේ දකුණු අප්‍රිකාවේ හිටපු ආදිවාසී ඇති කරපු සුනකයන්ගේ. මේ සුනකයෝ එක මස්ටිෆ්ලා, ග්‍රේට් ඩේන්, ග්‍රේ හවුන්ඩ්, බ්ලඩ් හවුන්ඩ්, ටෙරියර්ස් ලව් ක්‍රොස් කරලා තමයි මේ අය හදලා තියෙන්නේ. ඉතින් හිතන්න කොච්චර එඩිතරකමක් කොච්චර ඇටිටියුඩ් එකක් ඕනද සිංහයෝ පස්සේ පන්නලා එලවන්න කියලා. ඒ කාලේ දකුණු අප්‍රිකාවල ගම්මාන සිංහයන්ගෙන් ආරක්ෂා කරේ මේ රොඩේෂියන් රිච්බැක්ලා. මේ අවංක බුද්ධිමත් මෘදු ඩොග් බ්‍රීඩ් එකට ඕනම නපුරු වැඩකට ගොඩාක් දුක හිතෙනවා. මේගොල්ලෝ ළමයි එක්ක එකතුයි. නමුත් පොඩි කාලේ ඉඳලම ළමයින්ව හොඳට පුරුදු කරන්න ඕනේ. පිට අයට හරිම සැරයි. ඒ නිසා මෙයා හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. සුනකින්ට ඒ වගේම අනික් සුරතල් සත්තුන්ට එහෙම සැර වෙන්න පුළුවන්. ඒ නිසා මේ අයව පොඩි කාලේ ඉඳලම හොඳට ට්‍රේන් කරන්න ගොඩාක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් පිරිමි රොඩේෂියන් රිච්බැක් කෙනෙක් අඟල් 25ක් 27ක් වගේ උස යනවා. බර කිලෝ 40ක් වගේ වෙනවා. ගැහැණු සතෙක් උස අඟල් 24ක් 26ක් වගේ වෙනවා. බර කිලෝ 30ක් වගේ වෙනවා. මේගොල්ලෝ අවුරුදු 10ක් 13ක් වගේ කාලයක් ජීවත් වෙනවා. මෙයා සිහින් මාංශ පේශී සුනකේ. මේගොල්ලෝ සාමාන්‍යයෙන් උසට වඩා තරමක් දිගයි. මේගොල්ලෝ විවිධ පාටවලින් ඉන්නවා. ඒ වගේම රොඩේෂියන් රිච්බැක්ලට පැතලි හිසක් වගේම තරමක් පළල්කන් තමයි තියෙන්නේ. රිච්බැක්ලගේ ආවේණික සලකුණක් තමයි පිටේ කඩුවක් වගේ සලකුණක් තියෙන එක. මේකට කියන්නේ රිච්බැක් කියලා. මේක මේ අයට ඇවිල්ලා තියෙන ආදිවාසී සුනකයන්ගෙන්. මේකේ ලෝම අනික් පැත්තට වැවිලා තියෙන්නේ. ඇඟේ තියෙන ලෝම පැත්තර නෙමේ. ඒකයි මේක කැපිලා පේන්නේ. හොඳ රොඩේෂන් රිච්බැක් කෙනෙක් පියෝ බ්‍රීඩ් එකක්ද කියලා හඳුනගන්න ක්‍රමයක් තමයි මේ කඩුව හොඳට කැපිලා පේන්න ඕනේ. ඒ වගේම පිටේ දිගටම යන්න ඕනේ. සමමිතික වෙන්නත් ඕනේ. ඒ වගේම පටන් ගන්න තැන ඔටුන්නක් වගේ වෙන් වෙලා තියෙන්නත් ඕනේ. දෙවනි ලක්ෂණේ තමයි මේ අයගේ යටිපතුල් හොඳට පැක් වෙලා තියෙනවා. ඒ වගේම යටිපතුල් ලොකුයි. මොකද මේ කට්ටිය ජීවත් වුණේ දකුණු අප්‍රිකාවේනේ. ඒ දුෂ්කර දේශගුණයත් එක්ක මේ වගේ කකුල් දෙකක් නැතුව මේ අයට ජීවත් වෙන ගොඩක් අමාරුයි. දකුණු අප්‍රිකාව ඉතාම දුෂ්කරයි. ඒ වගේම ගොඩාක් රස්නේ. රොඩේෂියන් රිච්බැක්ලට ඒ දුෂ්කර කාලගුණය කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. තව මේ අයට කිලෝමීටර් 50ක් වගේ එක පිම්මට දුවන්න පුළුවන්. මොකද මේ අයගේ ඇඟ හැදිලා තියෙන්නේ ඒකටමයි. ඒ වගේම මෙයාගේ කොඳු නාරටිය පුදුම විදියට හයයි. කකුල් වල අස්ති විශාලයි. ඒ නිසා මෙයාට දුර දුවන්න මේ කකුල් ගොඩාක් උදව් කරනවා. මේ බුද්ධිමත් රිච්බැක් බ්‍රීඩ් එක දඩයම් කරන්න වේගවත් පරීක්ෂාවන් ඒ වගේම උපක්‍රම සිදු කිරීම සඳහා ලේසියෙන්ම පුහුණු කරන්න පුළුවන්. මේගොල්ලන්ව මුල ඉඳලම කීකරුව ඉන්න හදන්න ඕනේ. මොකද මේගොල්ලෝ ටිකක් ඇටිටියුඩ් තියෙන බ්‍රීඩ් එකක්. ඒ වගේම මේගොල්ලන්ව හැම වෙලාවෙම ආදරෙන් හොඳින් තමා ට්‍රේන් කරන්නත් ඕනේ. මේ ඩොග් බ්‍රීඩ් එක ගැලපෙන්නේ හොඳ හෙල්ති එනර්ජටික් පවුල් වලට. මොකද මේ අයට ගොඩාක් ව්‍යායාම ඕනේ. රොඩේෂන් රිච්බැක්ලට ඕන තැනක ජීවත් වෙන්න පුළුවන් අවශ්‍ය තරමට ව්‍යායාම හම්බෙනවා නම්. එහෙම ව්‍යායාම නොලැබුණහම මේගොල්ලෝ ගෙදර සපත්තු හපන්න ඒ වගේම වත්තේ වලවල් එහෙම හාරන්න බලනවා. කොටින්ම කිව්වොත් විනාශකාරී වැඩ කරන්න බලනවා. අඩුම තරමේ දවසට පැයක්වත් මේගොල්ලන්ට ව්‍යායාම අවශ්‍යයි. රොඩේෂියන් රිච්බැක් කියන්නේ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න බ්‍රීඩ් එකක්. රොට්වයිලර්ස්ලා, ජර්මන් ෂෙපර්ඩ්ලා, ක්‍රුමීන්ගෙන් කිනුතුල්ලන්ගේ ලෙඩ වුණාට ලංකාවින්න වල්බල්ලෝ කියලා අපි කියන ලංකන් හවුන්ලා වගේ රොඩේෂියන් රිච්බැක්ලාට ක්‍රුමීන්ගෙන් කිනුතුල්ලන්ගෙන් ලෙඩ වෙන්නේ.
හැබැයි ලෝම ගොඩක් හැරිලා බර හිම වැඩි වෙනවා නම් අනිවාර්යයෙන් ડોක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න මොකද මේ කට්ටියට තයිරොයිඩ් ගන්ත්‍ර ආශ්‍රිත රෝග හැදෙන්න පුළුවන් මේ කට්ටිය සාමාන්‍යයෙන් ගඳ නැහැ ලෝම හැලෙන්නේ ගොඩාක් අඩුවෙන් ඒ හන්දා පිරිසිදු කරන්න හරිම ලේසි සතියකට වතාවක් වගේ බ්‍රෂ් කරාම හොඳටම ඇති මේගොල්ල ගොඩාක් බුද්ධිමත් ඒ වගේම තනියම හිතලා වැඩ කරනවා ඒ නිසා මෙයාට නොනවත්වා ආදරෙන් ට්‍රේන් කරන්න ඕනේ මේ අයට ගැළපෙන්නේ කලින් සුනකියෝ හදලා එක්ස්පීරියන්ස් දෙන පවුල් වල අය ඔය කට්ටියට එක අවස්ථාවේ හම්බෙන්නේ මේ අයව හරියට හදාගන්න නැත්නම් පහුවේදී ලොකු හිසරදයක් වෙනවා කවදාවත් ට්‍රේන් කරද්දි මේ අයට ගහන්න නැතුව ආදරෙන් කියලා දෙන්න ඕනේ ඒ වගේම ඔයා පෙන්වන්න ඕන ඔයා එයාගේ බොස් කියලා නැත්නම් මේ අය තනියම හිතන හන්දා එයා බොස් වෙන්න හදනවා ඉතින් රොඩේෂන් රිච් බෑග් ගැන සමරි එකක් විදියට ගත්තොත් මේගොල්ලෝ ලංකාවට හොඳට ගැලපෙනවා මොකද රස්නෙට රොඩේෂන් රිච් බෑග්ලා හොඳට උරොත්තු දෙනවා මේ කට්ටිය දකුණු අප්‍රිකාවේ වල්බල්ලන්ගෙන් පැවතගෙන එන නිසා සෞඛ්‍ය සම්පන්නයි ඒ වගේම කිනිතුල්ල ක්‍රුමීන්ගෙන් ලෙඩ රෝග හැදෙන්නේ ගොඩාක් අඩුවෙන් මේ අය පිරිසිදු කරන්න හරිම ලේසි බුද්ධිමත් ඒ වගේම තනියම හිතන හන්දා හැමදේම මේගොල්ලන්ට පිළිවෙලට කියලා දෙන්න ඕනේ මේ කට්ටිය හොඳ බ්‍රීඩ් එකක් ක්‍රීඩකෙන් ඒ වගේම ලොකු ළමයි ඉන්න පවුල් වලට ඉතින් රොඩේෂන් රිච් බෑග් කියන්නේ ලෝකේ ඉන්න ඉතා විශිෂ්ට ආවේනික ඩොග් බ්‍රීඩ් එකක්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා රොඩේෂන් රිච් බෑග් ගැන ගොඩාක් විස්තර දැනගන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට thank you. මේ වගේ තව අලුත් වීඩියෝ එකක් අරන් මං ආයේ හම්බෙන්න. ඉතින් ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මාව subscribe කරන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.